සාමකාමීව ඕනෑ කෙනෙකුට උද්ඝෝෂණ කිරීමේ හැකියාව තියෙනවා විරෝධතාවයේ ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා හැබැයි අද අපි දකිනවා දැන් 225 මෙපා කියලානේ කියන්නේ 225 මෙපා කියලා ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගහන්න මේ සැලැස්ම තුල කවුද ඉන්නේ දැන් ඊයේ දිනේ ප්‍රහාර එල්ල කරනවා දිගින් දිගටම හැබැයි මේ ඔක්කොම ගහන්නේ විවේචන කරන්නේ විරෝධතා කරන්නේ ගෙදරින් එළියේ ඉඳ අග්‍රාමාත්‍යතුමනි පෙරේදා දිනේ මට ගෙනල්ලා දෙනවා NIB report එක සැලසුම් සහගත ප්‍රහාරයක් තියෙනවා මේ ප්‍රහාරයේ මෙන්න මේ කණ්ඩායම ඉන්නවයි ඒ කණ්ඩායම ඇතුලේ දේශපාලන පක්ෂ වශයෙන් ගත්තාම ජාතික ජන බලවේගය පෙරටු ගාමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දෙනාගේම නම් සඳහන් වෙනවා ඊයේ මේ ප්‍රහාරය එල්ල කරද්දී ඇතුළට ඇවිල්ලා වීඩියෝ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දක්වන එක කණ්ඩායම. මේ ඔක්කොම තොරතුරු තියෙනවා. ඒ වගේම පෙරටුගාමි දේශපාලන පක්ෂයේ කණ්ඩායමක ඒ වගේ පින්තූරක් තියෙනවා. දැන් පෙරේදා දිනේ මගේ නිවසට ප්‍රහාරයක් එල්ල කරනවායි කියලා කියද්දී පොලිසියෙන් දාලා හිටිය 12. ඉවස ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ජනතාව හිතනවා නම් මගේ ගෙදෙට්ට ගහලා හරි වෛරය පිරිමහ ගන්න මම ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ මට. මොකද මම ඔය නිවස හදලා තියෙන්නේ රාජ්‍ය සම්පත් කොල්ල කාලා නෙමෙයි. ඉතින් එතකොට මෙන්න මේ අගේ නිවසට ප්‍රහාරය එල්ල කළා පිටිපස්සේ සම්පූර්ණ දේශපාලන සැලැස්මක් තියෙනවා. මේක මේ සාමාන්‍ය පොදු ජනතාවගේ විරෝධය නෙමෙයි. ඒක නිසා සමහත් ආතික ජන බලවේගයේ මේව මෙහෙවන්නේ නැතුව ඇති. හැබැයි ඒ ප්‍රචණ්ඩත්වයේ වෛරයේ කෘරත්වයේ පිරිච්ච සමහර සමාජිකයෝ වෙන්න පුළුවන්. පෙරටු ගාමියකේ වෛරයේ කුහකත්වයේ තියෙන පිරිස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කෘරත්වයේ වෛරයේ තියෙන පිරිස් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් දෙන්න එපා. සාමකාමීව පැය 48ක් නෙමෙයි මාසයක් මගේ නිවස ඉස්සරහා උද්ඝෝෂණ පැවැත්වුවට මගේ කිසි ගැටලුවක් නැහැ. අනිත් දේශපාලන නායකයන්ගේ ගෙවල් ඉස්සරහා ඕනෑ තරම් විරෝධතා පැවැත්වුවට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා විධායක ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන බලය මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පාවිච්චි කරන්න ආරම්භ කරන්න කියන ඉල්ලීම මම විශේෂයෙන් මේ වෙලාවේදී කරනවා.